හිටපු විනිශ්චයකාර ලංකා ශාස්ත්‍රීය සංගමයේ හිටපු සභාපති අධිනීතිඥ එල්.කේ.එස්.එන්. පෙරේරා රචිත ඊලා මිත්‍යාවේ හෙළිදරව්ව පොත එළිදැක්වීම මහජන පුස්තකාලයේදී සිදු කෙරුණා. දැන් මේ දවස්වලත් වැස්ස වහින හොඳට කූඩැල්ලෝ නැගිටිනවා ටික ටික. දැන් ඔන්න නැගිටි සිංහලකම බෞද්ධකම මාතෘභූමිය දේශීය දේවල් පිළිබඳ කියාගෙන මුන්ට ඇඳගෙන එන්න කෝට් නෑ දැන්. ඕක තමයි ඇඳගෙන ඉන්නේ ඉස්සරහට. මේ වෙනකොට ඊළඟ ප්‍රශ්නෙට වැඩි ප්‍රශ්නයක් අපි මුහුණ දීලා කියනවා. දැන් මේ දවස්වල මම නඩුවක් කියන තෙල් ටැංකිය විකුණුවට විරුද්ධව. සිංහරාජීටම් වගේ අපි විකුණුවට විරුද්ධව නඩු කියනවා. මොනවද අපිට ඉතුරු වෙන්නේ? ඒ ප්‍රශ්නේ දැන් තියෙන්නේ. එක එකා එක එකාට බැනගන්න වේදිකාවේ පාර්ලිමේන්තුවේ. ලෝකයේ එකිනෙක බැන ගැනීමේ තරගයක් තිබ්බොත් පළවෙනි දෙන අපිට එනවා. මේ එකෙක් කියනවාද ඉඳගෙන මම දිනුවක් මෙන්න මගේ දර්ශනය මෙන්න මගේ රටට මං කරන්න හදන දේ විපක්ෂේ ඉන්නේ උන් කතා කරපෙයි නැහැ අපිව ජයග්‍රහණය කරවන්න නෙවෙයි හදන්නේ එක්කෝ ඉන්දියාව ජයග්‍රහණය කරවන්න එක්කෝ චීන ජයග්‍රහණය කරවන්න එක්කෝ ඇමරිකාව ජයග්‍රහණය කරවන්න වරායවල් විකුණන කන රටක් තියෙනවද ලෝකේ ගුවන්තොටුපළ වල විකුණන කන සැරසුම් කරන රටක් තියෙනවද නිදහස ගන්න එකතු වුණා වගේ ට්‍රැෆික් පරිද්දලා ටීවී ජයලා රාමනාදන් පොන්නම්බලම් අරුණචාලම් සර් ඩීවී ජයතිලක එෆ්.ආර්. සේනානායකලා ඩී.එස්. සේනානායකලා එකතු වෙලා කටයුතු කළා වගේ යලිත් අපි දෙවෙනි නිදහස් සටනක් මේ රටේ අවශ්‍යයි රට බෙදන්න කතා නොකර ඉමු ඒක අතාරින්න ඔය 13 පුළුවන් දීපන් ලගේ අම්මගේ අප්පගේ බූදලේද මේක එහෙම දෙන්නේ අපේ ජීවිත කීයක් පූජ කරාද ශ්‍රී ලංකාවේ ඒකේ රාජ්‍යයක් කියලා දාගත්තා නැත්නම් මේ හිටපු හැම එකාම මේක කෑලිවලට කඩල ඉවර කරනවා. මේ වචනේ හින්දා මේක බීරගෙන ඉන්නවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.